මේ මාසේ නාගරිකත්වය ඔක්කොම කවර කරලා නැත්තම් කොහමද මම මේ කම්පැනි එක රන් කරන්නේ? ඈ ඔයාලා මොන්නේ තේරුම් ගන්නකෝ. ඈ ඔයාලාට පණි නඩිත් ගෙවාගෙන කම්පැනි එක රන් කරනවා කියන එක ලේසි මාසු කණ යුද්ධන් නෙමෙයි. ඒකයි මං කියන්නේ. ඈ කරුණාකරලා ටාගට්ස් කවර කරන්න. ප්ලීස්. මොකද නිකන් මං දිහා ඔහම බලන්න. මම රකුසෙක් වගේ පේනවද? ඕ මං රකුසෙක් තමයි. ඕ මං සර් රකුසෙක්. මං දිය රකුසෙක්. ඈ ඔයාලා මේ පණියක් ගෙවන්නේ ඔෆිස් එක ඇතුළට එලා අයිස් කකහ ඉන්න නෙමෙයි. හරිද? වැඩ කරන්න. තමන්ගේ ටාගට්ස් කවර් කරන්න බැරි නම් අයින් වෙලා යන්න. එච්චරයි මං කියන්නේ. ඔයාලා ඉන්ටර්විව් එකට එනකොට නම් කොහමද කතන්දර? ආ මඩ කරන්න දෙන්නේ. ක්‍රිස්මස් එකට නිවාඩු දෙන්නේ. මඩ කරන්න දෙන්නේ මං දන්නේ. මං නදන්නේ. මම මොනවද කරන්නේ? මට මේ මාසෙම කොහමද මං කවර් කරගන්නේ? ආ මේ මාසෙ රන් කරගන්න මං හරි අමාරුයි. මං මාර අමාරුවක මං වැටිලා දින්. ඔයාලට මේක තේරෙන්නේ නැද්ද? ඔයාලා සේවකයෝ විදියට ඔයාලා දැනගන්න ඕනේ මට සල්ලි එකක් ගෙනල්ල දෙන්න. ටාගට්ස් කවර් කරන්න. ආ ටාගට්ස් කවර් කරන්න බැරි නම් ඔයාලා බැරි නම් ඒ ටාගට්ස් කවර් කරන්න වෙනවා. එහෙම නැත්තම් කොහොමද? ඔයාලා සෝෂල් මීඩියා ගිහින් ඔක්කොම Facebook ගිහින් Instagram ගිහින් ඔක්කොම ඒව බලවල ඉඳලා විනෝද වෙලා යන්න නම් ඔයාලා ඔෆිස් එකට එන්නේ. ඔයාලා ඔෆිස් එන්න එපා. ඒකයි කියන්නේ. ආ ඒ අතරේ කෝලුත් වෙනවනේ. ඔව් සර්. හා? නෑ සර්. හරි හරි යනවල යනවල. ටාගට්ස් කවර් කරන්න බැරි නම් මන් නිමාඩු දෙන්නේ නෑ. මට සල්ලි ඕන. 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 හා හම්මෝ. මොකද බං? හම්මෝ. මොකෝ? බලපන් දවල් ඔෆිස් එකේ පොඩ්ඩක් නිදා ගන්නවන්නේ නැබන් හීනෙන් බය වෙනවා මේ බොස්ව දැකලා හීනේ ඈ හීනෙන් බොස්ව දැකලා බය වුණා උඹනම් හීනේ ඈ අපි ඇත්තටම බය වෙලා ඉන්නේ ඈ ඔව් ආහා ජින්තු පිටිය මොකද වං කරන්නේ බොසාට සල්ලි ඕනලු ඔවිත එයාට සල්ලි ඕන අපිට නිවාඩු ඕන පොඩක් ඉදම මේ කොල්ලෙක් කෝල් කරා මොකද දන්නේ බලමු අරගෙන නයනන් ඉල්ලන්නේ පාසකෝ හලෝ මචං මචං ඕ මචං මේකයි මම කැමති නෑ බං මිනිසුන්ට මේවා කියන්න මොකද අපේ සීයා බං හැරමිටිය ගැලිලා වැටිලා හොස්පිටල් එකේ ඕ ආච්චි බං අම කඩන්න ගහර නැගලා අම ගහෙන් වැටිලා ඒ හොස්පිටල් එකේ ඕ මේකයි බං මට බං මේකයි මට මම කතා කරලා බං කෙලින්ම මිනිහෙක් ගේ රුපියල් 10000ක් ගිල්ලන්න බෑනේ බං මේ මං දන්නානේ බං මේ කාලේ මිනිස්සු බොහොම අමාරු වෙන්න බං ජීවත් වෙන්න ගේම කහගන්න ඕ මට මචං මේකයි කේස් එක මං 20000ක් හොයාගත්තා මචං මට තව 10යි ඕන මට මචං මිනිහෙකුට කතා කරලා මට සල්ලි ඉල්ලන්න බෑනේ මචං 10000ක් දෙන්න කියලා කෙලින්ම මට කියන්න බෑනේ මචං කාටවත් ඕ ඉතින් මචං මං ඒකයි මං උඹටත් කියන්නේ මට එහෙම කෙලින්ම කියලා කතා කරලා ඉල්ලන්න බෑ මචං රුපියල් 10000ක් දියන් කියලා ඒකයි ඕ මම මේකයි මචං මං රුපියල් 20000ක් මචං මට ගේමක් නැ මං ගේ ගහගත්ත කොහමාර ගේමක් හරිද මට මචං කාටවත් දැන් උඹට වුණත් මචං මට කතා කරලා රුපියල් 10000ක් දියන් කියලා ඉල්ලන්න බෑනේ මචං ඕ ඒකයි මචං මං දන්නවනේ මචං මේ කාලේ මිනිස්සු ගේම ගන්න අමාරු වෙන්නේ මචං ඕ මට ඉතින් මට රුපියල් 10000 දියන් කියලා මචං මට කෝල් කරලා මට ඉල්ලන්න බෑනේ මචං කෙලින්ම කොහමද බං මේ ඉල්ලන්නේ ඕ අනිත් එක බං මම ජොබ් එකෙන් අයින් වුණානේ බං අර මොකෝ නිදහසනේ බං වටින්නේ මානසික නිදහසනේ බං වටින්නේ ඔව් මේකයි මම එහෙම කිව්වට බං මානසික නිදහස නිල් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න නිසා මං ආස නැහැ බං මිනිස්සුන්ට කරදර කරන්න ඈ මම මගේ ළඟ මචං මුද්දර ටිකක් තියෙනවා මචං ලක්ෂ 5කට විතර මං 5ක් විතර යට කළා මං ගත්තේ ඔව් මේකයි මචං මිනිස්සුන්ට උනත් කරදර කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ බං හරිද ඔව් මේ ඒකයි මං කියන්නේ මං ගාව මචං සල්ලි කරන්න පුළුවන් දේවල් තියෙනවා මුද්දර ටික මචං මං ලක්ෂ 5ක් විතර යට කළා ගත්තේ මචං හරිද සල්ලි කොල අනම්මනම් ඔය පරණ සල්ලි කොල උඹ දන්නවනේ මං ඔය මේ ඇන්ටික් සීන් එකේ ඉන්නවනේ ඔව් ඉතින් මචං මට මචං මිනිහෙකුට කතා කළා මචං මට කියන්න පුළුවන් සීමාවක් තියෙනවනේ මචං ඔව් ඉතින් ඒකයි මං කියන්නේ සීමාවක් තියෙනවනේ මචං ඔව් ඒකනේ දැන් නම් සීමාව පනින්න ළඟයි මචං ඈ ඔව් ජින්තු පිටිය මෙන්
එහෙමයි මචං මල්ලංග සල්ලි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් කොහමද මං සල්ලි කරන්නේ? ඈ මම ආසාවෙන් එකතු කරපු දේවල් නේ මචං. මේ කාලේ ඕවා විකුණුවා කියන්නේ මචං. ආයි ඕවා කීයක් දීලවත් ගන්න බෑනේ මචං. නැත්ත VOC පිංගන් එහෙම මචං මල්ලංග දුසිමක් විතර තියෙනවා මචං. මං බත් කන්නේ VOC පිංගානක. මචං මට එහෙම මචං උඹ දන්නවනේ VOC කෝප්පක් තියෙනවා මචං. දැන් අපේ සීයා මචං කසාය බොන්නේ VOC කෝප් එක. ඕ ආච්චි මචං අර මූනේ මේ ගන්න ඒවා ඒක අනම්මනම් උරච්චි කරන්නේ මචං VOC පීරිසි. ඕ ඉතින් මං මේකයි මචං මට සල්ලි කරන්න පුළුවන් මචං ඔය එකක් දීලා මචං මට 20ක් 10ක් 20ක් ගන්නෝ කියන්නේ මචං මට නතින් මචං. ඕ නමුත් මචං මේකයි මම බැලුවේ මචං ඒවා දැන් මේ වෙලාවේ දුන්නා කියන්නේ මචං ආයෙත් මට ඔය જાතියේ ඔය සෙට් එකක් ගන්න හම්බෙන්නේ නැහැනේ මචං මලාට. ඕ මේකයි මම බැලුවේ ඒකයි උඹ ළඟ 10ක් වගේ තියෙනවා නම් මට පුළුවන් මාසිකෙන් දෙකකින් බැලන්ස් එකක් දාලා දෙන්න රෝලක් ගාලා. නෑ මචං නෑ. ඈ කරදර වෙන්න එපා මචං මල් ළඟ තියෙන සල්ලි මේ එහෙම තිබිච්චාවේ. ආ එතකොට ඉතින් ආයි මල් ළඟ තිබුණේ ඒවා ඒ විදිහට තිබිච්චාවේ මචං. එතකොට ආයි උඹට ඕක මට දෙන්න කරදර වෙන්න ඕනේ නෑ රෝල් ගහ ඉන්න. එහෙනම් මං තියන්නම් මචං හොඳයි. මේ අහන්නකෝ මේ අහන්නකෝ මට මචං එහෙම. එහෙනම් බයි මචං හම්බුමු ආ. මේ මචං මේ මොකෝ කියන්නේ? ඌ කතා කරලා අහනවා ණයට සල්ලි ටිකක් දෙන්නද කියලා. නෑ සල්ලි ටිකක් දෙනවද කියලා? නෑ නෑ දෙන්නද කියලා. හා මං කිව්වේපා කියලා. සල්ලි තියලා ඔවා කොහේ අරන් තියන්නද බං? දැන් මේ පාර බෝනස් සම්බුවේ. ඈ එතකොට ඒව අරන් තියන්න මම මේ තැනක් නැතුව මම මේ ඉන්නේ. ඈ යාළුවෝ දන්නේ නැහනේ බං අපිට තියෙන ප්‍රශ්න. අපි මේ සල්ලි තියාගන්න දැනක් නැතුව දාන්න බැංකුවක් නැතුව අපි මේ ඉන්න ප්‍රශ්න හංගගෙන ලෝකෙට කියන්නේ නැතුව. උන් කතා කරලා ඒ ඇස්සේ සල්ලි ඕනද කියලා. උඹ මොකෝ බං කිව්වේ? මොනවා කියන්නේද? මොනවා කියන්නේද කියලා හිතා ගන්න බැරුව මම ෆෝන් එක කට් කරා. ඈ? ඔව්. ආහා ජින්තු පිටිය. බොස් මට එන්න කිව්වද? නෑ මං එන්න කිව්වේ නෑ. එන්න කිව්වේ නෑ. නෑ නෑ මං කිව්වේ නෑ. නෑනේ කවුරු හරි කිව්වා බොස් මට එන්න කිව්වා කියලා. බොස් ගේ රූම් එකද? නෑ නෑ වැරදීම. වැරදීම. වැරදීම මටද බොස්ටද? නෑ නෑ මට වෙන්නේ වාට පොඩි වැරදීම. නෑනේ මට කිව්වා බොස් එන්න කිව්වා කියලා. කවුරු හරි කිව්වා? කවුරු හරි එන්න කිව්වා මගේ ළඟ නැවිලා හරියන්නේ නැහනේ. ඔයාට වැරදීම. දැන් යන්න. මට නම් වරදින්න විදිහක් නැහැ බොස්. මට ජීවිතේට වැරදෙන මිනිහෙක් නෙමෙයිනේ මං. හරි හරි එහෙනම් මට වැරදිලා. මම වැරදීමකින් තමයි ඔයාට එන්න කියලා තියෙන්නේ. හරිනේ? දැන් යන්න. හා. අම්මේ ඔයා යනවද? යන ගමන් අර මෙයාට එන්න කියන්නකො. මේ ජංජාලකට. ඈ? ජංජාලකට එන්න කියන්නේ. අන්න ඒකනේ බොස්. ඈ? බොස්ලා මේ ජංජාලකල වගේ මිනිස්සුන්ව ලං කරගෙන එයාලා එක්ක වරු ගණන් කතා කරනවා අපිට තමයි chance ගන්න නැත්තේ. ඈ බොස් බොස්ට උච්චරටම මාව නුරුස්සන්නේ නැත්තම් ඇයි මාව ඉන්ටර්විව් කරන්න ගත්තේ? ඈ ඉන්ටර්විව් එකේදී ඇයි බොස් මට කිව්වේ වැඩට එන්න කියලා හිටේ ඉඳන්? ඒ ඉන්ටර්විව් එකේදී ඉතින් ඔයාගේ විදිහයි දැන් ඉන්න විදිහ ඔයා වෙනස්නේ. ඔව් ඉතින් කොහමත් ඉන්ටර්විව් එක කියන්නේ බොස් මා ගැන දැනගන්න මාව අඳුර ගන්න මේ බොස්ගේ ජීවිතෙන් වෙන් කරපු කාලේ විනාඩි 20යි හෝ 15යි. නමුත් බොස් සේවකයෙකුට බොස් කෙනෙක්ව අඳුර ගන්න ජීවිතෙන් වටිනා කාලයක් යොදවන්න වෙනවනේ ජොබ් එකකුත් කරන ගමන්. ඈ ඔව් ආහා ජින්තු පිටිය. දැන් මොකන්ද ඔයාගේ ප්‍රශ්නේ කියන්නේ කොමට? දැන් මං කියන්නේ මේකයි බොස්. අපිත් එක්ක කතා බහ කරන්න බොස්. අනි අනි ඔයා කියන්නේ හරි හරි. දැන් ඔයා කියන්නේ මොකද්ද? එක සේවකයෙකුට දෙන්නෙකුට විතරක් නේ මේම මේ විශේෂත්වයක් තියාගන්න එපා බොස්. හරි දැන් මොකන්ද කියන්නේ ඔයාමද කියන්නේ? දැන් මේකයි දැන් ඔය එක්ක. හරි දැන් ඔයා කියන්නේ ඊයේ මං අරයන්ත් එක්කම ලොකු යාවක් කතා කර කර හිනිබු එක ගැන. එයාගේ මේ පර්සනල් මැටර් එකක් ඇවිල්ලා මාත් එක්ක කතා කරේ. එතකොට බොස් මේ දැන් අර මම මේ දැන් ඔය දැන් මගේ අතේ අර ජංජාලකට එන්න කියලා කිව්වේ මේ යමින් ගමන්. ඒ බොස්ගේ පර්සනල් ප්‍රශ්නයක් ගැන කතා කරන්න දෙන්න කිව්වේ. හරි 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 හරි. හරි හරි තමා හරි හරි කියලා මං තමයි කියන්නේ. බොස්ට මාව දිරවන්නේ නෑනේ. ඈ මම දැන් අවුරුදු 3ක් try කරා බොස්ට මාව දිරව ගන්නයි මේ දිරවවන්නයි බොස්ව මං දිරව ගන්නයි. නමුත් මට බැරි වුණා. දැන් මොකන්ද කියන්නේ කියන්නේ? මම මේ ජොබ් එකෙන් අයින් වෙනවා බොස්. අතිශය තීරණාත්මක අවස්ථාව. කරන්න දෙන්න. එපා එපා ඔයා අස්සලා කොහොමද? මට කියන්නකෝ බොස්ට මාව දිරවන්නේ නැත්තම් ඇයි මට ජොබ් එකක් දුන්නේ? මේකනේ මම ඔෆිස් ඇවිල්ලා වැඩ කරන්න ගොඩක් ආසකිනේ. ඕ
මම ඔෆිස් නෑවිල්ලා ඉන්න නිවාඩුවක් ගන්න ඕන වෙලාවකට හෙම ඔය තමුල්ලා වගේ කට්ටිය දෙතුන් දෙනෙක්ව මතක් කරගෙන තමයි ඔෆිස් නෑවිල්ලා ඉන්නේ. ඔව් අපෝ අරමිනියාගේ මූණ නොබල එක දවසක් හරි ඉන්න පුළුවන් නේද කියලා මට හිතන්න පුළුවන්. ඔයා වගේ කෙනෙක් මේ ඔෆිස් එකේ ජොබ් එක කරනකොට ඉතින් ඔයා හිටියොත් විතරයි මට නිවාඩුවක් හරි ගන්න පුළුවන් වෙන්නේ. ඒක නැත්තම් මම ඉදිකට වැඩට එන්න හිතනවා. ඒක මං කියන්නේ. ඈ ඔව් බොස් මාර්ගතාව නිකුයි. බොස් ට කියන්නේ ඕකේ අනිත් පැත්ත මට. ඈ ආහා ජින්තු පිටිය සීගතු දිනපතාල ට්‍රේඩිය නරඹන්න එහත බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.